තායිලන්තේ මහාචාර්යවරයෙක් ඉන්නවා විශ්වවිද්‍යාලය. එයත් ගියා තායි රජ බලන්න. පශු වෛද්‍යවරයෙක් ඇවිල්ලා හිටියන් ලංකාවට එයත් ගිහිල්ලා. ඉතින් මේ ගිය වෙලාවක තායි රජ හිටපු පන්සලේ හාමුදුරුවෝ කියලා තියෙනවා කියලා සමාජ මාධ්‍යවල ඒගොල්ලන් දාලා තියෙනවා තායි රජට කන්න දෙන්න සල්ලි නැහැ කියලා. ඉතින් මේගොල්ලන් හිතලා තියෙනවා ලංකාවේ ආර්ථික අර්බුද නිසා තායි රජට කන්න දෙන්න සල්ලි නැති වගේ ප්‍රශ්නයකුත් තියෙනවාද කියලා ඒගොල්ලන් කතා වෙනවා. ඊට පස්සේ කාංචනා මහත්මිය තායි රජ බලන්න ගියාම ඒ හිටපු තැන ඇතා ඉඳලා නැහැ. ඒගොල්ලන්ගේ මාධ්‍ය සඳහන් වෙනවා ඒගොල්ලන් ලංකා රජෙන් ඉල්ලුවට ඇතාව පෙන්වන්න කියලා ඇතාව පෙන්වුවේ නැහැ කියලා. දැන් කණ්ඩුලයි තායි රාජයි නැවත තායිලන්තයට රැගෙන යාමේ අදහසකද ඒගොල්ලෝ ඉන්නේ? තායි ජනතාව නම් එක හෙලාම ඒ දෙන්නව ගේන්න කියන එකේ තමයි ඉන්නේ කියන එක නම් සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා බැලුවොත් ඒ කමෙන්ට්ස් වලින් ඒගොල්ලන් කියනවා අනික් දෙන්නවත් එවන්න කියලා. අපි බෞද්ධ රටක්. ඉතින් එවැනි රටකට මේ වගේ ඊටාම නිින්දිත ලේබලයක් ඇලවීම කනගාටුදායකයි. ඒකින්ද අපි මේ හීලාලියැත්තු ඇති කරන සියලුම පාර්ශවලින් ඉල්ලා සිටිනවා ඊටාම කාරුණිකව කරුණා කළ මේ රට කීර්තිය අපකීර්තියක් බවට පත් කරන්න එපා. මේ අතර තායිලන්තයේ රජු විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද තායි රාජා හස්තියා ආපසු රැගෙන යාමට උත්සාහ කළහොත් හස්තියාගේ නඩත්තුවට ගිය වේදම් ඉල්ලා නඩු පවරන බව හිටපු දියවඩන නිලමේවරයෙකු වන නිරංජන් විජේරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලබා දුන් ත්‍යාගයක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවයි. මේ අතර මුතුරාජාගේ මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන පෙරහර සංස්කෘතියට පහර ගැසීමට උත්සාහ කරන බව අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත් කළ යුතු බවට රාජ්‍ය නොවන සංවිධාන පෙරහර ලංවන විට හඬ නැගීම කලක පටන් සිදු කළ බවයි. ඊට ගිහියන් මෙන්ම ඇතැම් භික්ෂූන් වහන්සේද එක්ව සිටීම කනගාටුවට කරුණක් බව උන්වහන්සේ පෙන්වා දෙනවා.